ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡය අභිධර්මයේ කොටසේ 4 වෙනි පරිච්ඡේදය නිර්වාණය පිළිබඳවයි. අපි මේ කොටසේදී මේ වීඩියෝ පාඩමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මීට කලින් නිර්වාණය පිළිබඳව කතා කරලා තියෙනවා. 4 වෙනි පරිච්ඡේදයේ අවසාන පරමාර්ථය විදිහට අභිධර්මයේදී උගන්වන්නේ නිර්වාණය පිළිබඳව එකම අසංකත ධර්මය නිර්වාණය. ඉතින් ඒ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එසේනම් අපි බලමු මොනවද මේ නිර්වාණය පිළිබඳව මේ පරිච්ඡේදයේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. නිර්වාණය චිත්තචෛතසික හා රූප පිළිබඳ දැනීමක් ලබා ගැනීමෙන් අනතුරුව සිව්වෙනි පරමාර්ථ ධර්මය වන නිවන පිළිබඳ අවබෝධ ඥානයක් ඇති කර ගැනීම පහසුයි. චිත්තචෛතසික රූප කියන පරමාර්ථ ධර්ම තුනට අමතරව නිවන තවත් පරමාර්ථ ධර්මයක්. පරමාර්ථ ධර්ම අභිධර්මයේදී උගන්වනවා 4ක්. ඒ 4 තමයි චිත්තචෛතසික රූප සහ නිබ්බාන කියන පරමාර්ථ 4. ඒ පරමාර්ථ 4ෙන් චිත්ත කොටසේදී පළවෙනි පරිච්ඡේදයේදී අපි සිත් පිළිබඳව කතා කරලා තියෙනවා. දෙවෙනි පරිච්ඡේදයේදී චෛතසික පිළිබඳව කතා කරපු සියලු පාඩම් අපේ නාලිකාවේ මේ වෙද්දී දාලා තියෙනවා. රූප පිළිබඳවත් අපි දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. මේ පරිච්ඡේදයේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ නිවන පිළිබඳව. නාම හා රූප ධර්මයන් විශ්ලේෂණාත්මකව හඳුනා ගැනීම ආර්ය සත්‍ය අවබෝධයට මාර්ගය වන හේයින්. නාම හා රූප ධර්මයන් පිළිබඳව විශ්ලේෂණාත්මකව හඳුනා ගැනීම ආර්ය සත්‍ය අවබෝධයට, නිර්වාණ අවබෝධයට හේතු වෙන ආර්ය සත්‍ය අවබෝධය නාම රූප ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගත්තට පස්සේ පහසුවෙන් ඇති කරගන්න පුළුවන් ආර්ය සත්‍ය අවබෝධය. සත්ව පුද්ගල වශයෙන් නම් කරන ලබන නාම රූප ධර්ම ඉපදෙමින් නැසෙමින් භවයෙන් භවයට ගමන් කරයි. නාම ධර්ම කියන චිත්තචෛතසික කියන කොටස් සහ රූප ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් විනාශ වෙමින් හටගනිමින් විනාශ වෙමින් භවයෙන් භවයට ගමන් කරනු ලබනවා. ඉතින් භූත රූප හා උපාදා රූප නමින් වර්ග කරන ලද නිස්පන්න රූප අනිස්පන්න රූප ඇතිවෙමින් නැතිවෙමින් වේගයෙන් ගමන් කරයි. චිත්තචෛතසික ඊටත් වඩා වේගවත්ය සෙනිකයි. භූත රූප ධර්ම සහ උපාදා රූප විදිහට අපි කතා කළා. උපාදා රූප විදිහට කතා කළේ නිස්පන්න අනිස්පන්න රූප. ඉතින් මේ භූත රූප උපාදා රූප කියන කොටස්, එහෙම නැත්නම් නිස්පන්න රූප අනිස්පන්න රූප කියන කොටස් ඇතිවෙමින් නැතිවෙමින් ඉතාමත් වේගයෙන් චිත්තචෛතසික ධර්මවලට වඩා, චිත්තචෛතසික කියලා කියුවේ නාම ධර්ම, ඒ නාම ධර්මවලටත් වඩා වේගවත්ව සෙනිකව විනාශය කරා ගමන් කරමින් පවතිනවා. මේ වේගයෙන් වෙනස් වීම හා අස්ථිරභාවය තුළින් නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතා ලක්ෂණ පිළිබිඹු කොට දැක්වේ. මේ වේගවත්ව වෙනස් වීමෙන් අස්ථිරභාවයට යන නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතා ලක්ෂණය තමයි පිළිබිඹු වෙන්නේ. ස්ථිර නැති ස්වභාවය සත්ව පුද්ගල වශයෙන් නම් කළ හැකි කිසිවක් නොවේ නම් දක්නට ඇති දේ පවා නිත්‍ය නොවේ නම් ඒ මුල් කොටගෙන ඇතිවන්නේද අතෘප්තියකි, අසහනයකි, නොසතුටකි. සත්ව පුද්ගල වශයෙන් අපි හඳුන්වන හැම දෙයක්ම නිත්‍ය ස්වභාවයෙන් තොරයි. එතකොට නිත්‍ය ස්වභාවයෙන් තොර දෙයක් මුල්ව සකස් වෙන හැම දෙයක්ම තෘප්තිකර දෙයක් නෙවෙයි, සතුටු වෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි, සහනදායි දෙයක් නෙවෙයි. ඉතින් එයින් දුකක් ඇතිවන්නේ ආධ්‍යාත්මික හෝ බාහිර කිසිවක් තමාට කැමති පරිදි ක්‍රියාත්මක කළ නොහැකි හේයි. ඒ විදිහට වෙනස් වෙන අනිත්‍යතාවයට පත්වෙන හැම දෙයක්ම ආධ්‍යාත්මික වශයෙන් හිත තුළ හෝ බාහිර වශයෙන්
කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බැරි නිසා අපි ඒ කෙරෙහි දුකට, අතෘප්තියට, අසහනයට පත්වෙනවා. මේ ලක්ෂණය අනාත්ම යනුවෙන් හැඳින්වේ. කිසිම දෙයක පවතින තත්වය ස්ථිර නොවන ස්වභාවය, ස්ථිර නොවන ස්වභාවය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන නිසා ආධ්‍යාත්මික බාහිර කිසිම දෙයක් ස්ථිර වශයෙන් ගන්න බැරි හින්දා ඒ දේවල් වලට අනාත්මයි කියලා කියනවා. ආත්මීය වශයෙන් ගන්න පුළුවන් නම් ඒ දේවල් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. යථාභූත ඥානය සඳහා මෙකී ත්‍රිලක්ෂණය අවබෝධ කරගත යුතුයි. යථාභූත ඥාන දර්ශනේ, යථාභූත ඥානය ලබා ගන්නට, නියම ස්වභාවය අවබෝධ කර ගන්නට, ලෝකේ ඇත්ත தත්ත්වය අවබෝධ කර ගන්නට නම් අනිවාර්යයෙන්ම අපි මේ කියන අනිත්‍ය සහ දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ත්‍රය, ලක්ෂණ තුන අවබෝධ කරගත යුතුයි. නිර්වාණය වනාහි කිසිදු හේතුවක් නිසා හට ගන්නා දෙයක් හෝ ස්වභාවයක් නොවේ, එය අසංකතය. නිවන කිසිම හේතුවක් නිසා හට ගන්න දෙයක් නෙවෙයි, ස්වභාවයක් නෙවෙයි. ඒ නිසා නිවන අසංකතයි. ඉපදීමේ අවස්ථාවක් එහි නැත, අජාතය. නිවන ඉපදීමේ අවස්ථාවක් නෙවෙයි, ඉපදීමේ අවස්ථාවක් නිවනට නැහැ. ඒ නිසා අජාත කියලා කියනවා. ජාත කියන්නේ ඉපදීම හට ගැනීම කියන එක. එහෙමනම් නිවන හට ගැනීමක් ඇතිවීමක් නොවන නිසා ඒක අජාතයි කියලා කියනවා. එහි මරණයක්ද නැත. අමතය. මත කියන්නේ මැරීම, මිය යෑම. අමත කියන්නේ මිය යෑමක් නැහැ කියන එක. දේව, බ්‍රහ්ම, ඊශ්වර ආදී කිසිවකු විසින් ඇති කරන ලද්දක් නොවේ. එය අකතය. කවුරුවත් දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ඊශ්වරයෙක් කරපු දෙයක් නෙවෙයි නිවන කියන්නේ. එනිසා ඒක අකතයි. කතයි කියන්නේ, කත කියන්නේ කරනවා කියන එක, කරන ලද කියන එක. අතීත කෘදන්ත. අකත කියන්නේ කරපු දෙයක් නෙවෙයි කියන අදහස. එතකොට නිවන හැඳින්වීම සඳහා, නිවන තේරුම් ගැනීම සඳහා මේ වචන අපි පාවිච්චි කරන අසංකත. කිසිම හේතුවකින් හටගත් දෙයක් නෙවෙයි, ඉපදීමේ අවස්ථාවක් නෙවෙයි, මරණයට පත්වෙන අවස්ථාවක් නෙවෙයි, කවුරුවත් විසින් කරන ලද දෙයක් නෙවෙයි කියන අර්ථවලින් අසංකත, අජාත, අමත, අකත කියන වචන පාවිච්චි කරනවා නිවන සඳහා. මෙසේ නිසේධාර්ථ වාචක පද ඇසුරෙන් හඳුන්වා දෙන නිවන සුඛ දුක්ඛ ආදී වින්දනයන්ගෙන් තොරයි. අවේදනී අවේදිතය. මේ විදිහට නිසේධාර්ථ වාචක පද වලින් තමයි නිවන පිළිබඳව අපි හඳුන්වා ගන්නෙ. සුඛ දුක්ඛ ආදී වින්දනයන්ගෙන් තොරයි. ඒ නිසා මේක අවේදිතයි. නිවන විඳීමක් නොවන නිසා හඳුන්වන නම ඇහුවොත් අපි පිළිතුරු දෙන්නට ඕන අවේදිත කියලා. අවේදිත කියන එකේ වේදිත කියන්නේ විඳීම් සහිත බව කියන එක. අවේදිත කියන්නේ විඳීම් රහිත බව. නිවන කියන්නේ විඳීම් රහිත අවස්ථාවක්. රාග, දෝෂ, මෝහ ආදී කෙලෙස් ආශ්‍රව ධර්ම සංසිඳීම නිසා එහි ඇත්තේ ූපසමය මුල් කොටගත් සුවයකි. රාග, දෝෂ, මෝහ කියලා කෙලෙස් සංසිඳීම තුලින් තමයි මේ නිවන කියන එක අවබෝධ කරගන්නේ. ඒ නිසා මේකට හඳුන්වන විශේෂ නමක් ූපසමය මුල් කරගත් එකක් නිසා ූපසම සුඛය කියලත් නිවන හඳුන්වනු ලබනවා. නිවන ූපසම සුඛය ලෙස හඳුන්වන්නට හේතුව කුමක්ද? රාග, දෝෂ, මෝහ ආදී කෙලෙස් ආශ්‍රව සංසිඳීම තුලින් ඇති කරගන්නා වූ සුවයක් වන නිසා කියලා පිළිතුරු දෙන්නට පුළුවන්. නිවන් මඟ පියවර සතරකින් යුක්තේ. නිවනේ පියවර හතරක් තියෙනවා. පළමු පියවර සෝතාපට්ටි නම් වේ. පළවෙනි පියවර තමයි සෝවාන් ඵලයට පත්වීම. සෝවාන් මාර්ග, සෝවාන් ඵල කියන தত্ত্ব හතර දෙකට පත්වීම පළවෙනි එක. දෙවැන්න සකෘදාගාමි, සකදාගාමි. තෙවැන්න අනාගාමි, අරහත් බව සිවැන්න. එතකොට නිවනේ නිවන කරා ගමන් කරන මාර්ගයේ අවස්ථා හතර තමයි පළවෙනි අවස්ථාව සෝවාන්, එහෙම නැත්නම් සෝතාපට්ටි. දෙවෙනි එක සකෘදාගාමි, සකදාගාමි. තුන්වෙනි අවස්ථාව අනාගාමි. හතරවෙනි අවස්ථාව අරහත් කියන අවස්ථා හතරයි.
සිව්වන පියවර තැබූ තැනැත්තා සියලු කෙලෙස් බැමිසිඳ ඉවත් කළ අයකි. හතරවෙනි අවස්ථාව දක්වා හිත දියුණු කළාම ඒ පුද්ගලයා අරහත් තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් විදිහට සියලු කෙලෙස් බැමිවලින් නිදහස් වෙච්ච කෙනෙක් විදිහට හඳුන්වනවා. ඒ පිළිබඳ පූර්ණ අවබෝධය ලබාගත් අයකි. කෙලෙස් පිළිබඳව සම්පූර්ණ අවබෝධය ලබාගත් අවස්ථාව තමයි හතරවෙනි අවස්ථාව. ලෝභ දෝෂ මෝහ ආදී කවර නාමයන්කින් හෝ හඳුන්වා දෙනු ලබන සිත ලෝභ දෝෂ මෝහ අපි චිත්ත පරමාර්ථයේදී කතා කළා. ඔය කියන අකුසල මූලයන්ගෙන් කිලිටිවන සිත කිලිටි කරන දේ සියල්ල ඔහු විසින් අවබෝධ කොටගෙන අවසානයේ නිර්වාණ අවබෝධයට පත්වෙනකොට ලෝභ දෝෂ මෝහ ආදී අකුසල මූලයන් තුලින් හටගන්නා වූ සිතිවිලි පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති කර ගන්නවා. එකී ආසවක්ඛය ඥානෙ ලබාගත් තැනැත්තා රහතන් වහන්සේයි. රහතන් වහන්සේ කියන්නේ කවුද කිව්වොත් අපිට ප්‍රශ්නයක් අහලා තිබුණොත් ආසවක්ඛය ඥානෙ ලබාගත් කෙනා. ආශ්‍රවයන් සය උනා සය කළා කියලා අවබෝධ කරගන්න පුද්ගලයා තැනැත්තා. තමා සතු තියෙන ලෝභ දෝෂ මෝහ ආදී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී ත්‍රිවිධ තෘෂ්ණාව අවබෝධ කරගත් තැනැත්තා තමයි ඒ தත්ත්වයට පත් වෙන්නේ, නිර්වාණ අවබෝධයට පත් වෙච්ච තැනැත්තා වෙන්නේ. උන්වහන්සේව අපි හඳුන්වන්නේ රහතන් වහන්සේ කියලා. ජීවිතයේ අවස්ථා දෙකකදී නිවන සිදුවන අයුරු ධර්ම ග්‍රන්ථයන්හි එයි. ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා නිවනේ අවස්ථා දෙකක්. ජීවිතයේ අවස්ථා දෙකකදී නිවන අවබෝධ කරගන්න බව ධර්ම ග්‍රන්ථවල විස්තර කරනවා. සෝපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා. සෝපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු නිවනෙහි අවස්ථා දෙක නම් කර ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න, හැඳින්වීමක් කරන්න කියලා, විවරණයක් කරන්න කියලා කිව්වොත් සෝපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු තමයි නිවනේ අවස්ථා දෙක කියලා අපිට කියන්නට වෙනවා. මෙහි උපාදා උප ධන ආ ධන ධන ද නමින් දැක්වෙනුයේ ස්කන්ධ පංචකයයි. උපාදා උප ආදා කියලා කියන්නේ පංචස්කන්ධ ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකය. හෙවත් නාම රූප ධර්මයි. නාම රූප ධර්ම දෙක පංචස්කන්ධයේ තියෙන්නේ, නාම ධර්ම සහ රූප ධර්ම. ඒ පහම එකතු වුණාම තමයි ස්කන්ධ පහක් වෙන්නේ. ඉතින් නාම රූප ඇති කල්හි එකී නාම රූප ඇති කරන හේතුව වන තණ්හාව මුල් කොට ඇති සියලු කෙලෙස් මුළුමනින්ම දැන සය කිරීම සෝපාදිශේෂ නිබ්බාන වේ. නාම රූප ඇති කල්හි, නාම රූප තියෙන කල් එකී නාම රූප ඇති කරන හේතුව වන තණ්හාව. නාම රූප දෙක තියෙද්දි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පුද්ගලයා සතුව තියෙද්දීම මේ සියලු මිස්කන්ධ ඇතිවීම සඳහා හේතු වෙන තණ්හාව මුල් කරගත්ත සියලුම කෙලෙස් දැනගෙන ක්ෂය කරනවා. නාම රූප කොටස් ඉතිරි වෙතියි. ඒ කියන්නේ පුද්ගලයා ජීවත් වෙලා ඉද්දීම තණ්හාව මුල් කරගත්ත කෙලෙස් සම්පූර්ණ නැති කරනවා. පුද්ගලයා මිය යන්නට කලින් තණ්හාව මුල් කරගත්ත සියලුම කෙලෙස් නැති කරනවා. එතකොට ඒ පුද්ගලයා තුල කෙලෙස් පරිනිර්වාණය, එහෙම නැත්නම් කෙලෙස් සංසිඳීම, කෙලෙස් සේවීම සිද්ධ වෙනවා. ඒ කෙලෙස් සේවීම තමයි සෝපාදිශේෂ උපදි කියලා කිව්වේ. ස්කන්ධ පහ කියලා කිව්වා. ස්කන්ධ පහ තියෙද්දීම තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන අකුසල ධර්මයන් නැති කරන එක තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියන්නේ. බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත ආදී නම් වලින් හැඳින්වෙන්නේ ඒ අයුරින් නිවන අවබෝධ කළ උත්තමයෝයි. නිවන අවබෝධ කරගත් උත්තමයන් හඳුන්වනවා සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, එහෙම නැත්නම් පසේ බුදුවරු, අරහන්ත කියන නාම වලින්. තුන්තරා බෝධි විදියට හඳුන්වන්නේ මේ බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ කියන අවස්ථාවන් තුන. ප්‍රතිසන්දිය සමග
ඇතිවන ආයුෂ ප්‍රමාණය කෙළවර වීමත් සමග මරණය සිදුවීමේදී තෘෂ්ණාදී ආශ්‍රව රහිත සීනාශ්‍රවයන් වහන්සේගේ විඥානය විසින් නැවත මව්කුසක් අල්වා ගනු නොලැබේ. ප්‍රතිසන්ධිය සමග ඇතිවෙච්ච ආයුෂ ප්‍රමාණය කෙළවර වුණාට පස්සේ මරණය සිදුවෙනවා. මරණය සිදු වුණත් තෘෂ්ණාදී ආශ්‍රව රහිත එහෙම නැත්නම් ක්ෂීණාශ්‍රව තත්ත්වයට පත්වෙච්ච ආශ්‍රව නැති තත්ත්වයට කෙලෙස් නැති තත්ත්වයට පත් වුණාම ක්ෂීණාශ්‍රවයන් වහන්සේ විදිහට තමයි උන්වහන්සේව හඳුන්වන්නේ. ආශ්‍රව ක්ෂේකර පුතුමන් වහන්සේ කියන අදහසින් තමයි නම යෙදෙන්නේ. රහතන් වහන්සේලා හැඳින්වීම සඳහා පාවිච්චි කරන තවත් නමක් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා කියන්නේ. ඉතින් ඒ ආශ්‍රව ක්ෂේකරපු රහතන් වහන්සේගේ විඥානය තුළ අකුසල ධර්මයන් සහිත ශක්තියින් විඥානය තුළ නැහැ. ඒ නිසා නැවතත් මව් කුසක් අල්වා ගැනීමේ අවස්ථාවකට පත් වෙන්නේ නැහැ. ගින්නක් තවත් තැනක නොඇවිලි මුළුමනින් නිවී යන්නාසේ ජීවිතය ඇසුරින් පැවති රූපාදී සියලු විවහාරයන් එතෙකින් අවසන් වන හෙයින් ඒ අවස්ථාව අනුපාදි ශේෂ නිබ්බාන නමින් හැඳින්වේ. මේ අවස්ථාවේදී නාම රූප ධර්ම සියල්ලක්මත් විනාශ වෙමින් ඇවිල්ලා තිබුණු ගින්නක් නිවිලා යනවා වගේ ඒ රහතන් වහන්සේගේ ස්කන්ධ සියල්ලක්ම නැති වෙලා නැවත විඥාන ශක්තිය තුළ කර්ම ශක්තියින් නැති නිසා නැවත හට ගැනීමක් නොවන නිසා අනුපාදි ශේෂ නිබ්බාන කියලා මේ අවස්ථාව හඳුන්වනවා. එහෙමනම් ජීවත්ව සිටියදීම ස්කන්ධ පහ තියෙද්දීම නිර්වාණයට පත්වීම කෙලෙස් නැති කිරීම සෝපාදි ශේෂ නිබ්බාන විදිහටත් ශුන්්‍යතයි කියන්නේ නිවනේ දකින්නට ස්වභාවයක් නැහැ කියන එක. අනිමිත්තයි නිමිති වශයෙන් ගත හැකි දෙයක් නෙවෙයි. අපනිහිතයි ප්‍රනීත දෙයක් නෙවෙයි කියන අදහස. ත්‍රිලක්ෂණයන් පිළිබඳ විශිෂ්ට දැනීම මෙයින් අවධාරණය කෙරේ. ත්‍රිලක්ෂණය පිළිබඳව විශිෂ්ට වූ දැනීම තමයි නිවන තුළින් අදහස් කරන්නේ. මමය මගේයයි ගත යුතු කිසිවක් නොමැති හේයින් අනාත්ම වශයෙන් සැලකීමේදී නිවන ශූන්‍යතා ලක්ෂණයෙන් යුක්තේ. මම මගේ වශයෙන් ගන්න කිසිම දෙයක් නැති නිසා නිවන ශූන්‍යයි කියලා හඳුන්වනවා. ශූන්‍යතා කියුවේ ශූන්‍යතාවය පිළිබඳව. අනිත්‍ය වශයෙන් බලන කලි සත්ව පුද්ගල ආදී නම් වලින් හෝ හොඳ නරක ආදී ගුණ නාමයන්කින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් නිමිත්තකින් හඳුනාගත නොහැකි හේ අනිමිත්ත කියලා කියනවා. නිවන ශූන්‍යතා කියලා හඳුන්වන්නේ ඇයි? අනිමිත්ත කියලා හඳුන්වන්නේ ඇයි? අපනිහිත කියලා හඳුන්වන්නේ ඇයි කියලා ඇහුවොත් ශූන්‍යතා කියන්නේ මම මගේ වශයෙන් ගත හැකි දෙයක් නිවනේ නැති නිසා ශූන්‍යතා කියලා කියනවා. අනිත්‍ය වශයෙන් බලනකොට පොත්කල ආදී නම් වලින් හෝ හොත නරක ආදී ගුණ නාමයන්කින් වෙනත් කිසිම ආකාරයකින් නිමිත්තක් නිවනේ හඳුනා ගන්න බැහැ. ඒ නිසා නිමිති වශයෙන් නිවනේ කිසිවක් නැති නිසා අනිමිත්ත කියලා කියනවා. පනිහිත ප්‍රනිදා යනු පැතුමයි. පැතුමක් තමයි පනිහිත කියලා කියන්නේ. කෙලස් බරින් පිරුණු කල්හි දහසක් ප්‍රාර්ථනා ඇතිවේ. කෙලෙස් වලින් පිරුණට පස්සේ අපි දහසකුත් ප්‍රාර්ථනාවන් කරනවා. කෙලෙස් නිවුණු කල්හි ඒ සියලු පැතුම් නිමවේ. කෙලෙස් නිවුණට පස්සේ කෙලෙස් නැති වුණාට පස්සේ ඒ කියන සියලුම පැතුම් ප්‍රාර්ථනාවන් නැති වෙනවා. තෘෂ්ණා රහිත බව නිවනෙහි ප්‍රමුඛතම ලක්ෂණය හේන් අපනිහිත යන්න ඒ ලක්ෂණය නිරූපණය කරයි. තෘෂ්ණා රහිත බව තමයි නිවනේ ප්‍රමුඛතම ලක්ෂණය. නිවනේ ප්‍රාර්ථනාවලින් තොර බව, තෘෂ්ණා රහිත බව තමයි අපනිහිත කියලා කිව්වේ. පනිහිත කියලා කිව්වේ ප්‍රාර්ථනා, නිවනේ ප්‍රාර්ථනාවක් නැහැ. ඒ නිසා තමයි අපනිහිත කියලා කියන්නේ. සතර පරමාර්ථ ධර්ම අතරින් පරම උත්තම අතිශ්‍රේෂ්ඨ ධර්මයේ වශයෙන් නිර්වාණය පුද්ගලයා විසින්ම අවබෝධ කොට ගත යුතු වන අතර එයම බෞද්ධ ජීවිතයේ පරමාර්ථයද වේ. පරම උත්තම අතිශ්‍රේෂ්ඨ වශයෙන් නිර්වාණය අවබෝධ කරගැනීමේදී පුද්ගලයා විසින්ම
මේ උතුම් වූ නිවන අවබෝධ කරගත යුතුයි. කෙලෙස් බරින් යුතු පුද්ගල යාම තමන්ගේ කෙලෙස් බර භාවය අවබෝධ කරගෙන ඒ කෙලෙස් සංසිඳවා ගැනීම තමයි, කෙලෙස් නැති කර ගැනීම තමයි නිර්වාණ අවබෝධය කියලා කියන්නේ. බෞද්ධ ජීවිතයේ පරමාර්ථය, බෞද්ධ ජීවිතයේ අවසාන පරමාර්ථය වෙන්නේ, අවසාන අදහස වෙන්නේ, ප්‍රාර්ථනා වෙන්නේ මේ උතුම් වූ නිවන අවබෝධ කර ගැනීම. එහෙමනම් අපි කතා කළා නිවන පිළිබඳව. නිවන කියන්නේ සතර පරමාර්ථවල හතරවෙනි පරමාර්ථය කියලා කිව්වා. නාම රූප දෙක අතරින් නාම ධර්ම සහ රූප ධර්ම කියන දෙකම නැති කරන අවස්ථාව තමයි නිවන කියන්නේ කියලා අපි කතා කළා. නිර්වාණය කියන්නේ අසංකත, අජාත, අමත, අකත දෙයක් කියලා අපි කතා කළා. අවේදිත දෙයක් කියලාත් කතා කළා. ඒ වගේම නිවන කියන්නේ රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ආශ්‍රව සංසිඳීම නිසා ඇතිවෙන, කෙලෙස් ආශ්‍රය කරගෙන ලබන සුවයක් නොවන නිසා නිවන උපසම සැපයක් කියලා කිව්ව, සුඛයක් කියලා කිව්ව. නිවන් වගේ පියවර හතරක් තියෙනවා කියලා කිව්ව. සෝතාපට්ටි, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන අවස්ථා හතර. ලෝභ දෝෂ මෝහ ආදී ආශ්‍රවයන්ගෙන් තමන්ගේ හිත මිදුනා කියලා අවබෝධ කර ගැනීම ආසවක්ෂය ඥානය කියලා කිව්වා. ඒක තමයි ආශ්‍රවය. නිවන අවබෝධ වුණා කියලා දැන ගැනීමට තියෙන ඥානය තමයි ආසවක්ෂය ඥානය, තමන්ගේ කෙලෙස් සංසිඳුණා කියලා අවබෝධ කර ගැනීම. නිවනේ අවස්ථා දෙකක් තියෙනවා. ඒ විදිහට කෙලෙස් සංසිඳුණාට පස්සේ සෝපාදිශේෂ නිබ්බාන ධාතු පංචස්කන්ධයේ තිබෙද්දීම කෙලෙස් නැති කර ගැනීම, කෙලෙස් ක්ෂය කිරීම. අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියන්නේ කෙලෙස් සම්පූර්ණ සංසිඳීමට පත්වෙච්ච රහතන් වහන්සේ තමන්ගේ පංචස්කන්ධයත් අතහැරලා පරිනිර්වාණයට පත්වීම, මරණීය ස්වභාවයට පත්වීම. මේ කියන නිර්වාණ අවබෝධයට පත් වුණාට පස්සේ, කෙලෙස් සංසිඳුණාට පස්සේ උතුමන් වහන්සේලා තුන් නමක්, තුන් දෙනෙක් ලෝකේ පහළ වෙනවා. බුද්ධ පච්චේක බුද්ධ සහ අරහන්ත බුද්ධ කියලා ඒ උතුමන් වහන්සේලා තුන්තරාබෝධී විදිහටත් හඳුන්වනවා කියලා කිව්වා. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියලා රහතන් වහන්සේ හඳුන්වනවා. ක්ෂීණාශ්‍රව කියලා කියන්නේ සියලුම කෙලෙස් සංසිඳවපු උතුමන් වහන්සේ කියන එක. ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ සිතේ විඥාන ශක්තිය, කර්ම ශක්තිය නැහැ. ඒ නිසා උන්වහන්සේලා නැවතත් මාතෘ ගර්භයක් කරා ගමන් කරන්නේ නැහැ. ගින්නක් තවත් තැනක ඇවිලෙන්නේ නැති නිවිලා යනවා වගේ නිවිලා යන එක අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා හැඳින්නුවා. නිවන හැඳින්වීම සඳහා පාවිච්චි කරන නම් තුනක් කිව්වා. ශුන්‍යත, අනිමිත්ත සහ අපනිහිත කියලා. ශුන්‍යත කියන්නේ මම මගේ ආදි වශයෙන් ගත හැකි කිසිම දෙයක් නැති නිසා මම මගේ වශයෙන් නොගෙන සිහි කිරීම තුළ ශූන්‍ය වශයෙන් ලෝකේ හැම දෙයක්ම පවතිනවා කියලා අවබෝධ කර ගැනීම ශුන්‍යතා කියලා කිව්වා. අනිත්‍ය වශයෙන් බලලා හොඳ නරක ආදී ගුණ නාමයන්ගෙන් තොර තත්වයක් නිසා මේ නිවන අනිමිත්‍ය කියලා හඳුන්වනවා කියලා අපි කතා කළා. පනිහිත කියන්නේ පනි, දහ කියන්නේ ප්‍රාර්ථනා කියලා කිව්වා. නිවනේ කිසිදු ප්‍රාර්ථනාවක් නැති නිසා අපනිහිත කියලා හඳුන්වනවා කියලා කිව්වා. ඉතින් සතර පරමාර්ථ අතරින් හතරවෙනි පරමාර්ථය තමයි නිබ්බාන පරමාර්ථය. අභිධර්මයේ කොටසේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය පොතේ හතරවෙනි පරිච්ඡේදයේ අභිධර්මයේ නිර්වාණය පිළිබඳව කතා කළේ. නිර්වාණය පිළිබඳව ප්‍රශ්න අහලා තියෙනවා මීට කලින් වර්ෂවලදී. ඉතින් මේ වතාවේදීත් අහන්නට පුළුවන් නිවන පිළිබඳව නොඑක ආකාරයෙන් ප්‍රශ්න අහන්නට පුළුවන් ප්‍රශ්න පත්‍රයේදී. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරලා නිවන පිළිබඳව තියෙන කරුණු අවබෝධ කරගන්න. ඒ වගේම තමයි බෞද්ධයන් වෙන හැමදෙනාම මේ නිවන කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ වැටහීමක්, අවබෝධයක් ඇති කරගත යුතුයි. ඒ සඳහාත් මේ කරුණු, මේ පාඩම්වල විස්තර අපිට උපයෝගී කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි ඊට පස්සේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය පොතට අදාළ ප්‍රශ්න, පහුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ පිළිතුරු සාකච්ඡා කිරීම ආරම්භ කරන්නට අපි සූදානම් වෙනවා. එසේනම් ඒ පාඩම්වලින් හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් මේ පාඩමෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.